රාත්‍රිය කොයි තරම් සුන්දරද එක් පසෙකින් සඳ තරුහා එක්ව රාත්‍රී අඳුර දුරලමින් සිටිනවා අනෙක් පසින් ඔවුන්ගේ තරඟ කරුවෙකු මෙන් කුඩා කළු වලාවක් පාවෙමින් සිටිනවා මෙම තරඟයේ කවුරුන් දිනුවත් රාත්‍රිය රාත්‍රියමයි හීන් පොද වැස්සක් ඉක්මනින්ම බලාපොරොත්තු විය හැකි බවක් හැඟී ගියා Subnyai, ikman tuh yang kodi vela itu lagi beraya kerja gival petir penagan. Mang kanan tuh berarti ke balal enna. Weser kaling kolo tika ke gedra tuh penagan de balan de. Maat ikman tuh enna. Ratriya ketaram sundera wat. Ada dini enam kisi set esevi enu heki. Kuda kalle sitema mage taniya tu siti dharma mama. Awasan husmahela tawamat gataviyette. Pai kihipayak pamanai. Itin, ada ratriya kese nam sundara vannada. Vessa langavimata peratuwa nivasata penagannamen maat samaga kodivel adimin sitiyunta pavasa ma yaturu pediyata negune kanatthehi weda katiyutu bala ikmanin nivasata pitathvime atiyen. A Sanjaya malle, ware ware. Meh warinya, abis tundena orang enak supreta wede kara, balapa, wala kapala igarai. Game sam malagay katama wala wal kapana pintu ayya, mama kanat tete etul weti me, kaya gasa pavasan netone veri matin. Madu wala desa mohotak bala. Ikmanin kanatin pita vimata sita gatte bimatin kiyawana mounggen ha me adbhuta parisaren midi yamatai vinadi kihipayakin kanatin pita vuma mage yaturu pediyata negagatte ඉක්මනින් නිවස බලා පිටත් වීමටයි නිවසතෙක් වැටි ඇති මාර්ගයේ දෙපස ඝන කළුවර මැදින් මාගේ යතුරු පැදිය පවනට බඳු වේගයෙන් ඇදී යනවා නමුත් එක් විටකදී එම වේගයද පරයමින් මාගේ සිත වසර ගණනාවක් අතීතයේ දක්වාද Gaman karan natauna. Dharme. Dharme kiyanne game hemoma adare karapu kenek. Dharme kiyala adareta katha kalat mamage nama Dharmasiri. Game hemo ekkama hondin hitapu kisivekutawat biya nathivu ohu mese wenwima adaha gata nohaki. Vayasa 43ak pamana wu avivahaka ohu siyadevi hani karagatte mandai tawamat abirahasak. Metana indan kilometara 5ak pamana aethin game kelawarata wi gala yana kalugang patule tibila dharme mamage sirura soya ganiddi mulu gamama handa wetune mamage guna danna nisai. Tama kakul dekata tiya geta gasagat kalu galak sahithawa ohu gangata pena divinasa ganeema gammane wasara kihipayakata pasu siduwu dukkadayakama siddiyada una. Dahasak sitivili athara therapemin ma nivasata langawana witat sirura ragena wit notibunen mahansiya saha Heta rekiyawata yama aniwarya bawa sihiwima nisa mang ikmaninma nindata wetenna athi.
පසුදින පාන්දර පහ පමණ වන විට අවදි වූමා පාන්දර 6 වන විට නිවසින් පිටත් උනේ රැකියාව සඳහායි මා නිවසින් පිටවන විටත් මාමාගේ සිරුර ගෙනත් තිබුණේ නැහැ හිරිපොද වැස්සට පින්නත් එකතු වී මුළු ගතම සීතලෙන් වෙව්ලවනවා යතුරු පැදිය පදවමින් සිටියත් දෑත් දෙපාද වෙව්ලනවා මා නිවසෙන් පැමිණ අතුරු මාර්ගය හරහා නැවතත් ප්‍රධාන මාර්ගයට ඇතුළු වූවා පමණයි මහන්සිය සීතල හා එකතු වී මා පෙළමින් සිටියා නොදැනුවත්වම තප්පර කිහිපයකට දෙනෙත් පිය වුණා නමුත් નિરાයාසයෙන්ම නැවත පියවි සිහියට පැමිණ යතුරු පැදිය පාලනය කර ගැනීමට හැකි වුණා සීතල තව තවත් දැඩිවන්නට වූයේ වැස්සද වැඩි වූ බැවින් මොහතකින් මා මුළු ගතම සැහැල්ලුව මා අහසේ පා වෙන්නාක් බඳු හැඟීමක් ඇතිවන්නට පටන් ගත්තා මාත් සමගම තවත් අයෙක් හිස් අවකාශයේ පා වෙමින් සිටිනවා ඇතුළට බැස ගිය දෙනෙත් සහිතව එහි සිටියේ අනෙකෙකු නොවේ ධර්ම මාමායි ඔහු මා දෙස හැරී බලනවාත් සමගම මාගේ හිත ෂණයකින් ගැස්සී යන්නට වුණා මා දෙනෙත් හැරෙන්නට වූයේ එවිටයි මා තප්පර කිහිපයක් යතුරු පැදිය ධාවනය කරමින්ම දෙනෙත පියාගෙන තිබුණා ෂණයෙන් පියවි සිහියට පැමිණි මා ඉදිරියේ බලා යතුරු පැදිය සමබර කරගත්තත් මාගේ ඉදිරියෙන් පැමිණි ටිපර් රථයට යටවනු වලකාගත හැකි වුණේ නැහැ. වේගයෙන් පැමිණි ටිපර් රථය මා හරහා ඇදී ගියා. ඔව්. නමුත් මා හට කිසිදු තුවාලයක් නැහැ. මා නැවතත් යතුරු පැදිය ඔසවද්දී හදවත මොහොතකට නතර වුණා. ඒ ටිපර් රථය පැදවුවේ කවුද? ඔව්, මට ඒ මුහුණ අමතක වීමට නොහැකි. මා දුටුවේ ධර්මේ මාමා. මට හොඳටම විශ්වාසයි. ඔහු ඉතා වේගයෙන් ටිපර් රථය ධාවනය කරමින් සිටියා. රථයේ මුහුණතේ ගැටුණු මට හෝ මගේ යතුරු පැදියට කිසිදු සීරීමක් නැහැ. ෂණයෙන් යතුරු පැදියට නැගීමා ටිපර් රථය පසුපස හඹා යන්නට පටන් ගත්තේ මා හැපුණු තැනට තම හිසෙහි අත හොවාගෙන රැස් වෙමින් සිටි මිනිසුන් පවා නොසලකා හරිමින්. මා කොතෙක් දුර ටිපර් රථය පසුපස පැමිණියේ දැයි දන්නේ නැහැ. මාර්ගයේ කැලෑවක් අයිනට කර නවතා තිබූ ටිපර් රථය දකින තුරාම මා වේගයෙන් එය සොයා පැමිණෙන්නට වුණා. වාහනය අසල කිසිවෙකු නැහැ. නමුත් යම් හඬක් කැලෑව තුලින් ඇසෙමින් පැවතියා. එය දෙදෙනෙකු බහින් බස්වන හඬක් මා කෙමෙන් ඒ වෙත ලං වී බලන්නට උනේ ඒ කවුදැයි හඳුනා ගැනීමටයි මුහුණ පුරා ඝනව රැවුල වවාගත් අයෙක් වැල් පටියකින් කිසිවෙකුගේ ගෙල සිර කරමින් සිටිනවා මා වඩාත් ලං වී බැලුවේ ඔවුන් හඳුනා ගැනීමේ අටියෙන් මට මාගේ දෙනෙත් අදහාගත නොහැකි වුණා
එහි දරුණු ලෙස ජීවිතයත් මරණයත් අතර සටනක නියැලෙමින් සිටියේ ධර්මේ මාමායි. මා විසින් සිදු කළ යුත්තේ කුමක්දැයි සිතා ගැනීමටත් පෙර ධර්මේ මාමා අවසන් හුස්ම හෙලන්නට වුණා. තම ගොදුර දිහා බලා සිටි හැඩි දැඩි පුද්ගලයා කැලෑවේ එක් කොනකින් ගලා යන කළු ගං කොමලියට මරා දැමූ ධර්මේ මාමාගේ සිරුර වීසි කෙරුවේ කකුල් දෙකට ගලක්ද ගැට ගැසූ පසුවයි. සැඟවී සිටි තැනින් මා එළියට පැමිණියේ අසල වූ පොල්ලක්ද ඇතිවයි. නමුත් මා ඉදිරියට එමින් සිටි එම මිනි මරුවා මා හරහා යන්නට වූයේ මායාවක් පරිද්දෙන්. මා මොහොතකට තුෂ්ණිම් භූත වුණා. නැවත මුල සිට සියල්ල ඉක්මනින් මා මතකෙට එන්නට වුණා. එසේනම් මේ මායාවක් තමන් මිය ගියා නොව මරා දැමූ බව මට පෙන්වීමට මාමාගත් උත්සාහයක්. මම එම මිනි මරුවාගේ මුහුණ හොඳින් මතක තබා ගත්තේ සියල්ල නිවසට ගොස් පැවසීමේ අටියෙන්. මා හරහා මද දුරක් ඇදී ගිය ඔහු තම දුරකථනයෙන් කිසිවෙකු අමතන්නට වුණා. සංක, ඔන්න උඹේ වැඩේ හරි. ධර්මය ඉවරයි. දැන් ඒ කෙල්ල උඹේ විතරයි. එහෙනම් සුබ වේවා ඈ. මං තියන්නම්. ඔහු ඉක්මනින් සංවාදය එසේ අවසන් කොට මාර්ගය අයිනේ නතර කර තිබූ ටිපර් රථේ නැගී යන්නට ගියා. කැලයෙන් පිටතට පැමිණි මමද නැවතත් යතුරු පැදියට නැගුණේ ඉක්මනින් රැකියා ස්ථානය බලා යාමටයි. නමුත් මාර්ගයේ සිදු වී තිබූ අනතුරක් නිසා මා රැකියා ස්ථානයට ළඟා වූයේ උදෑසන 10ට පමණයි. මා රැකියා ස්ථානයට පැමිණියත් එදින එහි වැඩ කිරීමට සිටියේ මා පමණයි. මා වෙතින් මගහැරුණු රාජකාරියක් තිබූ නිසා එම ඉරු දින පැය කිහිපයකට හෝ රැකියා ස්ථානයට යෑම අනිවාර්ය වුණා. පැය දෙකකින් නිම කිරීමට සිතා සිටි රාජකාරිය පැය හතරක් පමණ ඇදී ගියේ මා වටේ සිදු වූ අද්භූත කිසිවක් හේතුවෙන්. විටෙක මා පොතක් පෙරලමින් සිටියේදී මාගේ කරවටා කිසිවෙකුගේ සීතල දෑතක් ඇදී ගියාක් මෙන් හැඟුණා. තවත් විටෙක මා මෙහි තනි වී නැති බවත් තවත් කිසිවෙකු මා හා සිටින බවක්ද දැනෙන්නට වුණා. කෙසේ හෝ මම එතැනින් පිටවෙද්දී පස්වරු 3ද පසු වී තිබුණා. සියලු වැඩ අවසන් කළ මා වැඩපොලෙන් පිටත් වූයේ නිවසට ඉක්මනට යෑමේ අදහසින්. යතුරු පැදිය පාරට ඇතුල් කළා පමණයි. යතුරු පැදියේ පිටුපස කිසිවෙකු හෝ වාඩි වූවාක් මෙන් මට දැනුණා. නිවසට ලංවන විට ධර්මේ මාමාගේ නිවස අවට මෙන්ම මාගේ නිවස අවටද සෙනඟ පිරී සිටියා. ධර්මේ මාමාගේ මිනිය ගෙනවිත් ඇති නිසා යැයි සිතමින් මා
මගේ නිවසට ඇතුළු වුණා. නැවතත් මාගේ ඇඟට අත තබමින් කරට කිසිවෙකු බර වූවාක් මෙන් දැනුණා. නිවසේ සාලයේ මිනි පෙට්ටියක්. අම්මාගේ පටන් සියල්ලෝම එය වටා හඬමින් සිටිනවා. නැවතත් වතාවක් මාගේ උරහිස අසලින්ම හුස්මක් පිටවනු ඇසෙන්නට වුණා. මා එසැනින් පිටුපස හැරී බැලුවා. මාගේ අසලින් දුමාරයක් ඇදී යන්නට වුණා. එහි මුහුණ මට යාන්තම් දැකගත හැකි වුණා. ධර්මේ මාමා, මා සිත නැවතත් කැළඹෙන්නට වූයේ මා වටා සිදුවන්නේ කුමක්දැයි සිතාගත නොහැකිවයි. අනේ පුතේ, උඹව මම හැදුවේ ඔහොම ඉන්නව බලන්නද මගේ පුතේ? උඹට මෙහෙම කරපු එකාට හොඳක් වෙන්නේ නැහැ ඔය පුතේ. සාලය මැදහිඳ මිනිය බදමින් හඬමින් සිටි ඇයගේ හඬ මට මහත් විශ්මයක් වුණා. මා කෙමෙන් මිනි පෙට්ටිය වෙතට ඇදී ගියා. දෙයනේ, ඒ මමද? ඒ පෙට්ටිය මැරිලා ඉන්නේ මමද? මටම අදහාගත නොහැකි. අම්මා මාගේ මිනිය බදාගෙන හඬමින් සිටිනවා. මගේ කර හරහා නැවතත් අතක් ඇදී ගියා. එය මට ඉතා හොඳින් දැනුණා. මාගේ කරට අත දමා සිටියේ ධර්මේ මාමායි. මෙවර ඔහු මට හොඳින් දිස්වෙනවා. එසේනම් දැන් අප දෙදෙනාම එක ලෝකයක නොවේද? එය වෙනමම ලෝකයක්. මාගේ කරට අත තමාගෙන ධර්මේ මාමා මා පසෙකට රැගෙන යන්නට වුණා. මා නිවසින් එළියට ඇදී යන්නට උනේ මහත් සැහැල්ලු වූ සිතකින්. ඔයි කසුනා, සංජීව නැති වුණා බං. උදේ වැඩට යද්දි ටිපර් එකක වැදිලා. එතනමයි බං. මේ දැන් මිනිය ගෙනත් තියෙන්නේ වරෙන්. මා ධර්මේ මාමා සමග නිවසින් පිටට ඇදී යද්දී මාගේ හොඳම මිතුරන් අතර වූ දුරකතන සංවාදය දෙසවනෙහි දෝංකාර දෙන්නට වුණා. Thank you.